සුබදවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. අද මම කතා කරන්නේ කුරුල් ලෝකයේ සුන්දරත්වයෙන් වැඩිම පක්ෂියා වන මොනරා ගැන. මගේ YouTube channel එකත් subscribe කරගෙන අපි වීඩියෝ එකට යමු. මොනරා යනු පැසියානාටි පවුලට අයත් පක්ෂියෙක් වන අතර පක්ෂීන් අතරින් විශාලත්වය වැඩි පියාසර කිරීමට හැකි පක්ෂියකි. දකුණු ආසියාවට ආවේණික සත්වෙක් වුවද සෑම මහත් දීපයකම අඩු වැඩි වශයෙන් දැකගත හැකිය. ඒ අතරින් අප්‍රිකාවේද මොනර විශේෂයක් ජීවත් වේ. ආසියාවට ආවේණික මොනර විශේෂ දෙකකි. ඒ නිල් පැහැති ඉන්දියානු මොනරා සහ මියන්මාරයේ ජාවා ආශ්‍රිතව ජීවත් වෙන කොළ පැහැති හරිත මොනරාය. ඊට අමතරව අප්‍රිකාවට ආවේණික කොංගෝ මොනර විශේෂයක්ද ජීවත් වෙනවා. සර්වභක්ෂක සත්ත්ව කුට්ටාසයට අයත් වන මෙම සත්ත්වයා කෘමීන්, උඩගයින්, උඩා සර්පයින්, ඒ වගේම මල්, කොළ, පළතුරු හා බීජ වර්ගද ආහාරයට ගන්නවා. ඉන්දියාවේ ජාතික පක්ෂියා වන මොනරා ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, නේපාලය, කාශ්මීරය හා බුරුමේ යන ආසියාතික රටවලය. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ආජෙන්ටිනාව යන රටවලද වාසය කරනවා. මෙම සත්ත්වයාගේ ප්‍රධාන වාසස්ථාන වන්නේ පඳුරු සහිත ලඳු කැලෑය. ඊට අමතරව මිනිසුන් වගා කරන ස්ථානවලද බහුලව ගැවසෙනවා. මෙම සත්වයින්ගෙන් පිරිමි සත්ත්වයා මොනරා ලෙස හැඳින්වෙන අතර ගැහැණු සත්ත්වයා සෙපඩා නමින් හඳුන්වයි. මොනරා ඉතා සිත් ඇද ගන්නා සුළු අතර සෙබඩා රුවැත්තියක් නොවේ. පිරිමි සත්ත්වයෙකුගේ බර කිලෝග්‍රෑම් 2.7ත් කිලෝග්‍රෑම් 6ක් පමණ වන අතර හොටේ සිට වලිගය දක්වා ශරීරෙහි දිග මීටර් 0.8 සිට මීටර් 2.1ක් පමණ ප්‍රමාණයකින් සමන්විත වනවා. ඒ වගේම ගැහැණු සත්ත්වයෙකු පිරිමි සත්ත්වයාට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර උපරිම බර කිලෝග්‍රෑම් 4ක් වන අතර දිග සෙන්ටිමීටර් 95ක් පමණ වනවා. මොනරුන් බහු විවාහකයන් වන අතර පිරිමි සත්ත්වයෙකුට කාන්තාවන් 3-4ක් ඇත. අභිජනනය වැසි සමයේදී ආරම්භ වන අතර එය වැසි අවසානයේ සමගම අවසන් වේ. තම වර්ගය බෝ කිරීමේදී සෙබඩා විසින් වරකට බිත්තර 3-5 අතර ප්‍රමාණයක් ප්‍රජලනය කරයි. එක් බිත්තරයක විශාලත්වය මිලිමීටර් 55-69 අතර ප්‍රමාණයකින් සමන්විත වන අතර බිත්තරයක් ලා දුමුරු පැහැයෙන් යුක්ත වනවා. බිත්තරවලින් පැටවුන් බිහිවීමට මාසයක් පමණ කාලයක් ගතවන අතර පැටවුන් මවගේ ළඟ වර්ධනය වේ. මොනරුන්ගේ තවත් විශේෂතාවයක් වන්නේ ඔවුන්ගේ පියාට සහ පෙඳ වසරකට වරක් හැලී යන අතර ප්‍රජලන සමයේදී නැවත වර්ධනය වේ. තවත් මෙවැනි වීඩියෝ නරඹන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.